සුබ සන්ධ්‍යාවක්. ගියන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ජගත් මහා මණ්ඩලයේදී ශ්‍රී ලංකාව ගැන නව යෝජනාවලියක් ජනපති කියයි. ප්‍රදේශ කිහිපයක් හෙට උණුසුම්. ශ්‍රී ලංකාවේ වෙළඳපොළට බලපෑම් කරන්නේ නැති බවට ඉන්දියාවෙන් සහතිකයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් වංචාවට සම්බන්ධ තවත් දෙදෙනෙකු නිදැල්ලේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු උතුරු දකුණු කොරියා සම්බන්ධීකරණ කාර්යාලයක්. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරය හමුවේ මේ මස 25 වන දින ශ්‍රී ලංකාවට අදාළ නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු අවස්ථාවේදී. කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමා මාධ්‍ය ප්‍රධානීන් මුණ ගැසුණා. එහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳ එම යෝජනාවලියේ කරුණු ඇතුළත් බවයි. මෙම යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය වෙත මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙතද ලිඛිතව බාර දීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා තවදුරටත් සඳහන් කළා. එහිදී සැකකරුවන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් භාරයේ රඳවාගත්තද එම කිසිවෙකුට මෙතෙක් නඩු පවරා නොතිබීම හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳවද ජනාධිපතිතුමා පැහැදිලි කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරන ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයා පහර දීම, තරුණ ළමයින් 11 දෙනෙක් පැහැරගෙන ගිහිල්ලා මරා දැමීම, එක්නෙලිගොඩ මාධ්‍ය විද්‍යාවේ අතුරුදහන් වීම, මේ වගේ කරුණු ගණනාවක් ගැන පරීක්ෂණ තියෙනවා. මේවා පිළිබඳව තව කිසිම කෙනෙකුට නඩු පවරලා නැහැ. පරීක්ෂණ කරනවා, අපදිනවා, සමහර අය ඇතුලේ තියාගෙන ඉන්නවා. දැන් දවස් 4කට කලින් යුද හමුදාවේ දෙවෙනියා, ඔබ දන්නවා, මාස 5ක් අත්අඩංගුවේ ඉඳලා නිදහස් කළා. නමුත් ඔහුටත් නඩුවක් පැවරීමක් නැහැ. මාස 5ක් තියාගෙන ඉඳලා නිදහස් කළා. එතකොට නාවික හමුදාවේ දසනායක කියන ජේෂ්ඨ නිලධාරියා දීර්ඝ කාලයක් අත්අඩංගුවේ ඉඳලා නිදහස් කළා, නඩුවක් පවරලා නැහැ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පිළිබඳව එල්ල කරලා තිබෙන චෝදනාවක් තමයි මේ දරුවන් පැහැරගෙන ඝාතනය කරපු ඒ කණ්ඩායමේ කෙනෙකුට රටින් පිටවෙන්න ආරක්ෂාව දුන්නයි කියලා. තරුණයින් 11 දෙනා පැහැරගෙන ගිහිල්ලා ඝාතනය කරපු අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන විදිහට ඒගොල්ලෝ අපි ඔක්කොම අත්අඩංගුවට ගත්තා. ඒගොල්ලෝ රිමාන්ඩ් කළා. එළ ඇප දුන්නා, එක්කෙනෙක් තියාගෙන ඉන්නවා වැඩි ගාණක් නිදහස් කළා. ඒගොල්ලන්ට චාර්ජ් ෂීට් එකක් දීලා නැහැ, නඩුවක් පවරලා නැහැ. ඇයි මේ තරුණයෝ පැහැරගෙන ගිහිල්ලා ඝාතනය කරපු අයට නඩු දැම්මේ නැත්තේ, නඩු දාන්නේ නැත්තේ? එතකොට ඒගොල්ලන්ට නඩුවක් නැතුව, චෝදනා පත්‍රයක් දෙන්නේ නැතුව එවැනි ඝාතනවලට සම්බන්ධ වූ අයයි කියන එක් පුද්ගලයෙකුට රටින් පිටවෙන්න සහයෝගයක් දුන්නයි කියලා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගන්නයි කියලා අධිකරණයට කඩදාසි යවලා තිබෙනවා. එතකොට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන්ගෙනුත් ප්‍රකාශයක් අරගෙන නැහැ. මේ තත්ත්වයන් පිළිබඳව මම බොහොම තදින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිව්වා, නීතිපතිතුමාටත් කිව්වා. ඇයි මේ විදිහේ සිදුවෙන්නේ? මේ නඩු පැවරීම් කරන්න. එතකොට රණවිරු දඩයම කියන චෝදනාවක් ආණ්ඩුවට එනවා. ඒ නිසා මේ තිබෙන තත්ත්වය සාමාන්‍ය ජනතාව වැරදියට තේරුම් ගන්නවා, ජාත්‍යන්තර වශයෙන් වැරදි වැටහීම් ඇති වෙනවා. ඒ නිසා මම කිව්වා මේවට නඩු දාන්න. මේ නඩු නොදැනවීම ප්‍රශ්නයක්. දඬුවම් දෙන එක ඒවා අධිකරණයේ වැඩක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී මාධ්‍ය ප්‍රධානීන්ට අවධාරණය කළේ වත්මන් රජ යටතේ කිසිසේත් රටේ ජාතික ආරක්ෂාව දුර්වල වී නැමැති බවයි. දැන් බොහෝ වෙලාවට මාධ්‍ය තුල යනවානේ හමුදා කඳවුරු මෙච්චර තිබුණා, දැන් මෙච්චර ඉවත් කළා, මේ හේතු හේදුයි කියලා. සාමාන්‍ය දැනුම තියෙන කෙනෙක් දන්න ඕනම කෙනෙක්. දැන් යුද්ධය අවසන් වෙලා ජාත්‍යන්තර වශයෙන් ඒ තිබෙන තත්ත්වයන් එක්ක හොඳ තත්ත්වයක් අපි ඇති කරගෙන යුද්ධයක් තිබුණු කාලට වඩා යුද්ධයක් අවසන් වෙලා අවුරුදු 5ක් 6ක් 7ක් 8ක් 10ක් යනකොට ඒ හමුදාවල් ප්‍රතිසංවිධානය වෙනවා. යුද්ධයක් නැති රටක හමුදාව පවත්වාගෙන යෑමේ ක්‍රමයට ඒක සාමාන්‍ය දෙයක්. ප්‍රතිසංවිධානයේ වුණාට හමුදාව කොහොමවත් දුර්වල වෙන්නේ නැහැ. හමුදාවල බඳවා ගැනීම අදත් සිද්ධ වෙනවා. යුද හමුදාවත් ශක්තිමත් කරනවා. හමුදාව කොහේවත් දුර්වල වෙලා දුර්වල කරලා නැහැ.
දැනට ජීවතුන් අතර සිටින සියලුම ත්‍රිවිධ හමුදාපතිවරු ඔක්කොම මං ගෙනාවා දැන් මාසෙකට විතර කලින්. ගැල්ලා මං ඒගොල්ලන්ගෙන් අහුවා යුද්ධය පිළිබඳව සැබෑ නිල වාර්තාවක් තියෙනවද තව අවුරුදු 100කින් දකින්න මේ රටේ අය. ඒ මේකක් නැහැ. ඒ නිසා මම මේ ආරක්ෂක ලේකම්තුමා ඇතුළේ ඒ සියලු දෙනාට ඒ හමුදාපතිවරු ඔක්කොම විශ්‍රාමිකයෝ ඔක්කොම ගෙනල්ලා මං කිව්වා මේ ඒ අවශ්‍ය තොරතුරු ඔක්කොම හදන්න කියලා. අපි ආරක්ෂක අමාත්‍යාංශයේ පොඩි යුනිට් එකකුත් හැදුවා. විශ්වවිද්‍යාල දෙකක් අපි ඒකාබද්ධ කරගන්නවා ජයවර්ධනපුරයි කොළඹයි. මේක බොහොම අපක්ෂපාතීව යුද්ධයේ පසුබිම ආරම්භය විවිධ අවස්ථාවල ඇති වූ තත්ත්වයන් ජයග්‍රහණය මේවා පිළිබඳව සම්පූර්ණ හදන්න ග්‍රන්ථයක්. ඒක හදලා අපිට වැදගත් වෙනවා, අපේ ඉතිහාසයට වැදගත් වෙනවා. ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ කිවිසුම සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා කරුණු පැහැදිලි කළා. මම මේ සඳහා වෙනම කමිටුවක් පත් කළා විද්වතුන්ගේ ආර්ථික විශේෂඥයින්ගේ. ඒගොල්ලෝ දැන් මේ ගැන පරීක්ෂා කරගෙන යනවා. ඒ කමිටු වාර්තාව නිර්දේශ කළොත් රජයට සිංගප්පූරු කිවිසුමේ අයහපත්තෙන් ඒ අයහපත්තෙන් සම්පූර්ණයෙන් ඉවත් කරනවා. ඒ කමිටු නිර්දේශය අනුව මම ඒ වගකීම සම්පූර්ණයෙන් බාර ගන්නවා. ඒ වගේම බරපතල තත්ත්වයක් වාර්තා කළොත් අවශ්‍ය පියවර ගන්නවයි කියන එක පැහැදිලිව කියන්නට ඕනේ. වාරි ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කරන වැඩසටහන පිළිබඳවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතුමා මාධ්‍ය ආයතන දැනුවත් කළා. වැව් ගැන කියනකොට කියන්න ඕනේ කාලගුණික දේශගුණික තත්ත්වයන් එක්ක මේ අවුරුද්ද අපිට ඊතරම්ම නරකුනේ නැහැ පහුගිය අවුරුදු තරම්. මේ අවුරුද්ද ටිකක් වර්ෂාව ලැබුණා. ඒක නිසා අපි පිටරටින් සහල් ගේන එක අපිට නවත්තන්න පුළුවන්කම ලැබුණා. දැන් මේ කාලය ගත්තාම තමුන්නාන්සලා මාධ්‍යවත් කවුරුවත් කතා කරන්නේ මේ වීවල ලොකු මිලක් තියෙනවා. නමුත් අපි බලනවා ඒ වී මිල ඉහළ ගියාට සහල් මිල ඉහළ යන්න නොදී ඒවා පාලනය කරගන්න. ලෝක රාජ්‍ය නායකයින් අතර හොඳ හිත වර්ධනය කර සම්බන්ධතා ශක්තිමත් කර ගනිමින් වියට්නාම් සංචාරය සාර්ථකව අවසන් කර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණියා. ආසියාන් ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහායි අග්‍රාමාත්‍යවරයා වියට්නාම් සංචාරයේ නිරත වුණේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළුවට සහභාගී වුණේ ලෝක ආර්ථික සමුළුවේ ආරාධනයකට අනුවයි. හැනොයි නොයිබා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට විශේෂ රථ පෙරහරකින් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස නවතැන් ගන්නා හෝටලෙ වෙත කැඳවාගෙන යනු ලැබුවා. වියට්නාම් අග්‍රාමාත්‍ය ගෙන් ෂුන් ෆුක් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාව පැවැත්වුණේ වියට්නාම් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී. දෙරට අතර ආර්ථික, දේශපාලන, ආගමික, සමාජීයමින්ම ව්‍යාපාරික අංශ අතර හුවමාරු වැඩසටහන් ආරම්භ කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා. දෙරට අතර ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරුණා. දෙරට අතර වීසා රෙගුලාසි තවදුරටත් ලිහිල් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණා. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හුවමාරු වැඩසටහන් සංවිධානය කිරීමටද මෙහිදී තීරණය කෙරුණා. ඉන්දියන් සාගරයේ නිදහස් නාවික ගමනාගමනය සහ සාමය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙල සඳහා එක්ව කටයුතු කළ යුතු බව ඉන්දුනීසියා ජනපති ජොකෝ විදෝදෝ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා. දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකර ගැනීමේ පදනම සැකසීමටද මෙහිදී එකඟ වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලාඕසේ අග්‍රාමාත්‍ය තොන් ලියුන් සිසුවිලිත් මහතා සමගද සාකච්ඡා පැවැත්තුවා. දෙරට අතර සංස්කෘතික, වෙළඳ, ආයෝජන, ව්‍යාපාරික ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලාඕසේ සංචාරයකට එක්වන ලෙස තොන් ලියුන් සිසුවිලිත් මහතා ආරාධනා කළා. ආසියාන් ලෝක ආර්ථික සමුළුව පැවැත්තුනේ වියට්නාමයේ හැනොයි නුවරදී. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගී වුණේ විශේෂ ආරාධිතයෙකු ලෙසයි. ආසියාන් ලෝක ආර්ථික සමුළුවේ සාකච්ඡා මණ්ඩපයකටද අග්‍රාමාත්‍යවරයා එක්ුණා. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ආසියානු ආර්ථිකයේ අනාගතය රඳා පවතින්නේ ඉන්දු ශාන්තිකර නිදහස් නාවික ගමනාගමනය මත බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආසියාන් සංවිධානයේ මහලිකම් ජොක් හොයි ලිම් මහතාද හමු වුණා. තේරවාදී බුදුදහම සහ දෙරට අතර අධ්‍යයන සහ යෞවන ක්ෂේත්‍රයන්හි සම්බන්ධතා තර කිරීම පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන්සෙන් මහතා සමගද සාකච්ඡා පැවැත්තුවා. ශ්‍රී ලාංකේය ව්‍යවසායකයන්ට තම රටට ව්‍යාපාර සඳහා පැමිණෙන ලෙස කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා ආරාධනා කළා. අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ කිවිසුමක් සකස් කිරීම සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු වුණා. දෙරට අතර වීසා රෙගුලාසි ලිහිල් කිරීමටද තීරණය කෙරුණා. දකුණු කොරියා විදේශ ඇමතිනි කන් කියුන් වා මහත්මියද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්තුවා. ශ්‍රී ලංකාවේ දකුණු කොරියා කර්මාන්ත කලාපයක් පිහිටවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. නැගෙනහිර පළාතේ මෙන්ම පොළොන්නරුව, මුලුතිව් හා කිල්නොච්චි යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට හෙට දිනේ උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනවා. එම උණුසුම් කාලගුණෙන් ආරක්ෂාවන් ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
දිවයිනේ බොහෝ ස්ථානවල අද දිනේද උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතුණා. හෙට දිනේද එය අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. උෂ්ණත්වය ඉහළ යාම ශරීරයට දැනෙන තත්ත්වයක්. එහෙත් එය උපරිම වායුගෝලීය උෂ්ණත්වය වන්නේ නැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඒ අනුව අවශ්‍ය තරම් ජලය පානය කරන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. විවේක ගන්නා විට සෙවන ඇති ස්ථානයක් තෝරාගත යුතුයි. කුඩා දරුවන් වාහන තුල තනිව රඳවා නොයන ලෙසද දැනුම් දෙනවා. වැඩිහිටි හා රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. එලිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. මේ අතර ආපදා මෙහෙයුම් සඳහා ස්වේච්ඡා බලකායක් පිහිටුවන බව මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළා. ලක්ෂක ආපදා මෙහෙයුම් ස්වේච්ඡා බලකායක් අපි අමාත්‍යංශ යටතේ පිහිටවන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒකේ ආරම්භක අවස්ථාව මේ මාසේ 21 වෙනිදා ධර්මරාජ විද්‍යාලයෙන් අපි ආරම්භ කරනවා. දින 3ක පුහුණුවක් මෙයත් ලබා දීලා ඒ අනුව බාලදක්ෂ ව්‍යාපාරත් එක්ක අත්වල් බැඳගෙන තමයි පළවෙනි 600 කණ්ඩායම 21 වෙනිදා අපේ රාජ්‍ය අමාත්‍යතුමා ප්‍රධානත්වයෙන් විසිරයාම පවතිනවා. ඒ ඉදිරියට බලාපොරොත්තු වන සෑම දිස්ත්‍රික්කයකම මේ ආපදා මෙහෙම ස්වේච්ඡා බලකාය හැම දිස්ත්‍රික්කයකම ලියාපදිංචි කරලා ඇති වෙන ඕනෑම ආපදාවකදී මේ අයගේ සහයෝගයත් ඒ ආපදාවට ලක් වෙන ජනතාවට අපි ලබා දෙන්න අපි කටයුතු කරනවා. අපි මේ බාලදක්ෂයන් සඳහා විශේෂ පදක්කමකුත් ලබා දෙනවා මේ පුහුණුවෙන් පස්සේ. ඒ වගේම අපි මේ පුහුණුව අවසන් වීමත් සමගම නුදුරු දිනයකදී අතික ජනාධිපතිතුමාටත් මේ disaster management volunteer force පදක්කම පිළිගන්වන්න අපි කටයුතු කරනවා. ඉන්දියාව කිසි දිනක ශ්‍රී ලංකාවේ වෙළඳපළට කිසිදු බලපෑමක් කරන්නේ නැති බව ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා පවසනවා. ඉන්දිය වෙළඳපළ ශ්‍රී ලංකාවේ වෙළඳපළමින් සිය ගුණයක් විශාල බවයි ඒ මහතා සඳහන් කරන්නේ. ත්‍රිකුණාමලයේදී නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරීන් අමතමින් මහකොමසාරිස්වරයා මේ බව සඳහන් කළා. Many of you may be aware that India ඔබ හැමදෙනාම දන්නවා අද වන විට ඉන්දිය වෙළඳපළ කියන්නේ සීග්‍රයෙන් සංවර්ධනය වන ආර්ථිකයක් හිමි තැනක්. මේ හරහා හැම රටකටම ඉන්දිය වෙළඳපළට ඇතුළු විය හැකි. ලංකාවටත් එහෙමයි. ලෝකේ සෑම බලවත් ආර්ථිකයක් හිමි රටක්ම ඉන්දිය වෙළඳපළට එන්න ඕනේ. ශ්‍රී ලංකාව අපේ සමීපම රට. එනිසා ලංකාවට ඉන්දිය වෙළඳපළට අවතීර්ණ වෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා. පුවත්පත්වල තිබෙනවා ඉන්දියාවට ශ්‍රී ලංකාව වෙළඳපළට ඇතුළු වෙන්න අවශ්‍යයි කියලා. ඒ එසේ නොවේ. ජාතිවාදී ආගම්වාදී ගැටුම්වලින් විපතරපත් වූවන්ට මෙන්ම හනිමු දේපළ සඳහා වන්දි ගෙවීම යාපාන රජය උපරිමයෙන් සිදු කළ බව රජය අවධාරණය කරනවා. මහනුවර සිද්ධිය මෙන්ම රාජපක්ෂ පාලන සමයේ අලුත්ගම වාර්ගික ගැටුම්වලින් හානියට පත් වූවන් සඳහාද වත්මන් රජය වන්දි ලබා දුන්නේ ඒ අනුවයි. ජාතිවාදී ගැටුම්වලින් පීඩාවට පත් වූවන්ට වත්මන් රජය කිසිවක් සිදු කර නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සිය ඉන්දිය සංචාරයේදී ද හින්දු පුවත්පතට ප්‍රකාශ කළා. එහෙත් වසර 10ක් පුරා රාජපක්ෂ පාලන සමයේ පැවතියේ ජාතිවාදී වපුරමින් ගෙන ගිය දේශපාලන ව්‍යාපාරයක්. බොදුබල සේනා සන්නිධානය වැනි අන්තවාදී ජාතිවාදී සන්නිධාන ගොඩනැගීම සිදු වුණේ එම යුගයේදී. තම පාලන කාලයේ සිදු වූ සියලු සිද්ධීන් හිතාමතාම අමතක කර දමමින් රාජපක්ෂ මහතා ජාත්‍යන්තරය හමුවේ අසත්‍ය ප්‍රචාර ගෙන යන්නේ අමතක වීමේ රෝගී තත්ත්වයක් හේතුවෙන්දැයි සාධාරණ සැකයක් මතුවනවා. ද හින්දු පුවත්පතට කළ ප්‍රකාශයෙන්ද සනාථ වන්නේ එම තත්ත්වයයි. මධ්‍යවේදී කීත් නොයාර් සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරන විටද රාජපක්ෂ මහතාට යළි අමතක වීමේ රෝගය උත්සන්න වුණා. රාජපක්ෂවරුන් වර්තමානයේ සිදු කරන්නේද ජාතිවාදී සහ ආගම්වාදී කල්ලි කණ්ඩායම් නිර්මාණය කර බලයට පැමිණීමට උත්සාහ දැරීමයි. අන්තවාදී කල්ලි හරහා ගෝත්‍රවාදී මිනිස් පරපුරක් නිර්මාණය කිරීම රාජපක්ෂවරුන්ගේ අරමුණයි. ඒ ඔවුන්ට බලයට පැමිණීම සඳහා පමණයි. මෑත ඉතිහාසයේ සිදු වූ සියලු ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමට බලපෑ ප්‍රධාන සාධකය වන්නේ රාජපක්ෂවරුන්ගේ මේ බලලෝභීත්වයයි. කෙසේ වෙතත් රාජපක්ෂවරුන් ගෙන යන බලයට පැමිණීමේ කූට කුමන්ත්‍රණය පරාජය කරමින් සියලු ජාතීන්ට හා ආගම්වලට සමානව සලකමින් සංහිඳියාව තුළින් රට ගොඩනැගීමට වත්මන් රජය පියවර රසක් ගෙන තිබෙනවා. මහනුවර ජාතිවාදී කලබලවලින් වෙතට පත් වූ සියලු දෙනාට සම්පූර්ණ වන්දි පිරිනැමීමට යහපාලන රජය සමත් වුණා. එසේම රාජපක්ෂ යුගයේ අලුත්ගම වාර්ගික ගැටුම්වලින් විපතටපත් වූවන්ටද යහපාලන රජය යටතේ සාධාරණ සහ යුක්තිකරුක ලෙස වන්දි පිරිනැමුණා. ඒ සමස්ත රටේ සංහිඳියාව ගොඩනගමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් ඇති බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට දැනුම් දී තිබෙනවා. පොලිස් ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මෙම කුමන්ත්‍රණය කළ බවට දූෂණ විරෝධී ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පොලිස් කොමිසමට පැමිණිලි කර තිබෙනවා. පොලිස්පතිවරයා මෙම පියවර
පියවරගෙන ඇත්තේ ඒ අනුවයි. අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ඒ පිළිබඳ මෙසේ අදහස් පළ කළා. පසුගිය දිනවල ආණ්ඩුවරණයට තොරු දුන්නු නියෝජ්‍ය පොලිස් ප්‍රති නාලක සිල්ලා මහත්මාගේ කාරණය සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය එවාගේම පොලිස් කොමිසම පරීක්ෂණ පවත්වන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ගරු අගමැතිතුමාවත් මේ සම්බන්ධව දැනුවත් කරලා තියෙනවා. රංජිත් බද්දු බණ්ඩාර මැතිතුමා විදේශගත වෙලා හිටියත් මේ සම්බන්ධව අවශ්‍ය උපදෙස් අපිට දීලා තියෙනවා. මම හිතන්නේ පරීක්ෂණ වලට අමතරව යම් විශේෂ තීන්දුවක් අදෝ හෙට ගන්න නියමිතයි ගරු අගමැතිතුමාගේ උපදේශ අනුව. නියෝජ්‍ය පොලිස්පතිවරේ කරායයි කියන ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍යවල වාර්තා වෙලා තිබුණා. ඉතාමත් බරපතල දුරකථන සංවාදයක්. ඒක සත්‍යක් නම් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගැනීමක් කළා. පරීක්ෂණ පවත්වන්න ඕන කියන මතේ මම ඉන්නවා. මොකද රටේ ජනාධිපතිවරයාට ජීවිත අවදානම පිළිබඳව පවා කතා වෙනවා. දුරකථන සංවාදෙම කියනෝනේ මදුස්කේ ගැන පාතාලේ ඉන්න කට්ටියත් එක්ක පොලිසිය ඉහළ නිලධාරීන්ගේ සම්බන්ධයක් තියෙනවද කියන එක පිළිබඳව නැවත විමර්ශනය කරන්න අවශ්‍ය වෙන වෙනම කණ්ඩායමක් හදුවා. රජයේ අභ්‍යන්තර තොරතුරු හා ආර්ථික විශේෂඥන්ගේ මත අනුව ලබන වසරේදී ගෙවිය යුතු මුළු ණය වාර්කය ඇමරිකා ඩොලර් බිලියන 4.2ක්. එම මුදලින් ඩොලර් මිලියන 3315ක් හෙවත් 77%ක් ගෙවිය යුතු වන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ලබාගත් ණය වෙනුවෙනි. මෙම වසරේදී ගෙවීමට සිදුවන ණය මුදල ඇමරිකා ඩොලර් මිලියන 2845ක්. ඉන් ඇමරිකා ඩොලර් මිලියන 1787ක්ම ගෙවිය යුතු වන්නේ 2015 වසරට පෙරගත් ණය වෙනුවෙන්. 2010 වසරේ සිට රාජ්‍ය ආදායම සහ අපනයන ආදායම පෙර නොවූ ලෙස පහත වැටීමට බලපෑවේද පසුගිය පාලන සමයේදී ලබාගත් ණය ප්‍රමාණයයි. සංවර්ධිත රටවල් වරාය හා ගුවන්තොටුපළ ඇතුළු මහා පරිමාණ යටතල පහසුකම් වෙනුවෙන් ණය ලබා ගන්නවා. සංවර්ධනය වන රටවල් ණය ලබා ගන්නේ ගොඩනගා පවත්වාගෙන ගොස් පසුව අයිතිය පවරන කොන්දේසි මතයි. තත්වය එසේ තිබියදීත් සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාව ණය ලබාගෙන ඇත්තේ සංවර්ධිත රටක් ලෙසයි. එමගින් අත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘති කිහිපයක් බිහිකොට රටේ ජනතාවගේ හිස මත ණයකන්දක් පැටවීමට පසුගිය පාලන සමයේදී කටයුතු කර තිබෙනවා. අධිවේගී මාර්ග, වරාය, ගුවන්තොටුපළ ආදී ව්‍යාපෘති සඳහා වියදම් වන සැබෑ මුදලට වඩා කිහිප ගුණයක් වැය කළ බව පෙන්වා පසුගිය පාලන සමයේ රට පාලනය කළ දේශපාලනඥයන් තමන්ගේ බැංකු ගිණුම් තර කරගෙන තිබෙනවා. පසුගිය ආණ්ඩුව එසේ ණය මුදල් ලබාගෙන තමන්ගේ මඩිය තර කරගත්තද වත්මන් ආණ්ඩුව ලබා ගන්නා සෑම ණය මුදලක්ම රටට ආදායම් දෙන සහ රැකියා අවස්ථා මෙන්ම නව ආයෝජන ඇති කිරීම කෘෂිකර්මය නගා සිටීම සඳහා යෙද වෙනවා. මෑතකදී ආරම්භ කළ ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘති මීට කදිම උදාහරණයක්. ශ්‍රී ලංකන් එයාලයින්, ශ්‍රී ලංකන් කේටරින් හා මිහින් ලංකා යන සමාගම්වල සිදුවී ඇති බව කියන දූෂණ හා ආක්‍රමිකතා පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම අද රැස් වුණා. අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ ලංකා බැංකුවේ භාණ්ඩාගාර අංශයේ නියෝජ්‍ය ප්‍රධාන අලවිකරු ලසන්ත ප්‍රේමරත්න මහතා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පුෂ්පා ජීවනී ගුණසේකර යන අයයි. 2012-2014 කාලය තුළ රජය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ප්‍රාග්ධනය සපයා තිබුණේ ලංකා බැංකුව හරහා භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරමින් බව ලසන්ත ප්‍රේමරත්න මහතා පැවසුවා. ඒ ලංකා බැංකුව ප්‍රාථමික වෙළඳ ආයතනයක් වන බැවින් ඒ අනුව වෙළඳපොළ පොලී අනුපාතයට වඩා අඩුවෙන් මෙහිදී බැඳුම් කර නිකුතුව සිදු කර තිබෙනවා. මිහින් ලංකා ආයතනයට ඇමරිකා ඩොලර් මිලියන 50ක බැඳුම් කර නිකුත් කර තිබෙනවා. මහ බැංකුව එය මිහින් ලංකා ගුවන් සමාගමට නිකුත් කර තිබෙන්නේද ලංකා බැංකුව හරහායි. 2012-2014 කාලය තුළ ලංකා බැංකුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බැඳුම් කර තුනක්ද මිහින් ලංකා ගුවන් සමාගමට බැඳුම් කරයක්ද නිකුත් කර තිබෙනවා. සාමාන්‍යයෙන් වාර්ෂිකව මූල්‍ය ආයතනවල ප්‍රාථමික හා ද්විතීක අංශ විගණනය සඳහා යොමු කෙරුණත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග සිදුකර තිබෙන බැඳුම් කර පිළිබඳව විගණනයක් සිදුකර ඇති දැයි තමා දැනුවත් වී නැති බව ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළා. මේ අතර 2014 දෙසැම්බර් මාසයේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කොටස් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගැනීමේදී එම සමාගමට ඇමරිකා ඩොලරයක් රුපියල් 113ක ගැනුම් මිලකට ලබා දී ඇති නමුත් එහි විකුණුම් මිල රුපියල් 131ක් වූ බව සාක්ෂි විමසීමේදී පුෂ්පා මහත්මිය ප්‍රකාශ කළා. ඒ අනුව ගැනුම් මිලෙහි හා විකුණුම් මිලෙහි වෙනස පියවීම සඳහා බැඳුම් කර නිකුත් කර තිබෙන බවද ඇය කියා සිටියා. පුෂ්පා මහත්මිය වැඩිදුරටත් සාක්ෂි දෙමින් කියා සිටියේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග ඍජුව ගනුදෙනු කර නැති බවයි. ආශ්චර්ය පෙන්වා රාජපක්ෂවරුන් කොල්ලකෑ ඉඩම් යළිත් ඒවායි හිමිකරුවන්ට ලබා දීමට යහපාලන රජය ක්‍රියා කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අම්පාර පදියතලාව පළතුරුවැල්ල ප්‍රදේශයේ ඉදිකළ නවහිරුගම උදාගම්මානය ජනතා අයිතිරපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින්. ඔය දේශ ප්‍රේමීත්වය ගැන පම්පෝරි ගහන පොහොට්ටුවේ නායකයෝ
අක්කර දසදහස් ගණන් මේ මාතෘභූමියේ ඉඩම් ලබා දුන්නා බහුජාතික ජාත්‍යන්තර සමාගමවල ධන බලය, මැර බලය, පවුල් බලය හැම බලයක්ම යොදවලා තමුන්නාන්සලාගේ ඉඩම් මංකොල්ල හාපු ඒ අමිහිරි අතීතය අමතක කරන්නට එපා. ආශ්චර්යෙන් මංකොල්ල හාපු පුංචි මනුස්සයගේ ඉඩම් ටික යහපාල රජේ අතිගරු ජනාධිපතිතුමාගේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වය තුල නැවතත් වරක් පොඩි විදිහට අපි බෙදලා දෙනවයි කියන එක බොහොම සතුටින් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. නවහිරුගම ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව නිවාසලා 22 දෙනෙකුට නිවාස හිමිකම්පත් සහ රුපියල් 144ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 22ක් ලබා දුන්නා. ප්‍රදේශීය අඩු ආදායම් ලාභී පවුල් 100කට රුපියල් 100ක් වටිනා විසිර නිවාස ණය ලබා දීමද මෙහිදී සිදු වුණා. තවත් ප්‍රතිලාභින් 100 දෙනෙකුට රුපියල් 200ක් වටිනා සොඳුරු පියස නිවාස ණය ප්‍රදානයක්ද සිදු කෙරුණා. දැන් අවධානය විදෙස් පුවත් වෙත. දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රථම වරට උතුරු දකුණු කොරියා අතර සම්බන්ධීකරණ කාර්යාලයක් අද පිහිටුවා. උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ හා දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කාර්යාලය අද විවෘත කළා. දේශ සීමා ආසන්නයේ උතුරු කොරියානු ප්‍රදේශයේ එය පිහිටුවා ඇත්තේ ඒ අවට ප්‍රදේශයේ දැඩි හමුදා රැකවරණයක් මැදේ තැබීමට පියවරගෙන තිබෙනවා. එළඹෙන සතියේ පැවැත්වෙන දෙරටේ නායකින්ගේ හමුව පිළිබඳ සවිස්තර තොරතුරු සපයා ගැනීමට හැකිවන පරිදි මෙම කාර්යාලය පිහිටුවා තිබෙනවා. එම සාකච්ඡා පැවැත්වෙන්නේ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙනුයි. දෙරටේ සිටින නෑදෑ හිතමිතුරන් සම්බන්ධ කර ගැනීම මේ හරහා විධිමත් අයුරින් සිදු කිරීමටද නියමිතයි. මීට පෙර දෙරටේ ඥාතීන් සම්බන්ධ වූයේ දුරකථන හා ෆැක්ස් මාර්ගයෙන්. උතුරු දකුණු කොරියානුවන් 20 දෙනා බැගින් මෙම කාර්යාලයේ වැඩ කටයුතු කරනු ඇති. මේ සතියන්තයේදී නිල වශයෙන් කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය මූල්‍ය වංචාවට සම්බන්ධ නිලධාරීන් 2 දෙනෙකුට එරෙහිව තවමත් නීතිය ක්‍රියාත්මක වී නැතැයි චෝදනා එල්ලවනවා. ඉංගලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරකාවලියේ නිල රූපවාහිනී විකාශන අයිතිය හිමිවැත්තේ ඉන්දියාවේ සෝනි ආයතනයටයි. මෙම සංචාරයට අදාළ රුපියල් 181 කෝටියක මුදලක් හොංකොං බැංකුවක ඇති පෞද්ගලික ගිණුමකට යොමු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෝනි ආයතනයට දෙනුම් දී තිබෙනවා. එහි කෝටි 89ක මූලික ගෙවීම පසුගිය 10 වනදාට පෙර ලැබීමට කටයුතු කරන ලෙසයි දෙනුම් දී තිබුණේ. කෙසේ වෙතත් මේ පිළිබඳ අනාවරණය වීමත් සමග එම ගනුදෙනුව වහා නතර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා කටයුතු කරනු ලැබුවා. මේ වන විට ඒ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ රහස් පොලිසිය වෙන වෙනම පරීක්ෂණ පවත්වනවා. කෙසේ වෙතත් මෙම මුදල් යොමු කරන ලෙස දැනුම් දී ඇති ලිපියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් 3 දෙනෙකු අත්සන් තබා තිබෙනවා. එහෙත් පරීක්ෂණය නිමා වෙන තුරු තාවකාලිකව සේවයේ අත්හිටුවීමට පියවරගෙන ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ඒකකයේ ප්‍රධානී පියල් නන්දන මහතාගේ පවණයි. මූල්‍ය ඒකකයේ කටයුතු කළ අනෙක් 2 දෙනා සම්බන්ධයෙන් මෙතෙක් පියවරක් නොගැනීම බොහෝ පාර්ශ්ව ප්‍රශ්න කරමින් සිටිනවා. මූල්‍ය ඒකකයට ඔවුන් 3 දෙනා බඳවාගෙන නැත්තේ 2015 වසරේදී. මෙතර ශ්‍රී ලංකාවේ පැවති නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය හා දකුණු අප්‍රිකාව සමග පැවති ක්‍රිකට් තරගාවලිවලදී ජාත්‍යන්තර විකාශන අයිතිය අලෙවි කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුදල් හිමිවී ඇද්දැයි මෙතෙක් සොයාගෙන නැහැ. ක්‍රීඩා අමාත්‍ය ෆයිස මුස්තපා මහතාගේ නියෝගයකට අනුව එම කටයුතු සොයාබැලීම සඳහා මෙවන විට කටයුතු කරමින් තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරියෙකු මේ පිළිබඳ තොරතුරු දැන ගැනීමට සම්බන්ධ කර ගැනීමට අපගත් උත්සාහය සාර්ථක වුණේ නැහැ. ප්‍රවෘත්තිකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගයේ සමකින් එක්වන්න. අපි යලි තමයිමු රාත්‍රී 10ට. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk නීතිය යනු පාලක පන්තියේ අවිය යනුවෙන් ප්‍රකට කියමනක් තිබේ. එසේ කීවේ නීතිය නිරන්තරයෙන් පාලකයාගේ පැවැත්ම වෙනුවෙන් පමණක් යොදා ගැනීමට පාලකයා කටයුතු කිරීම නිසාය. එහෙව් පාලකයන් සිටි යුගයන්ද මෙරට තිබිනි. එහෙත් නීතියේ යහපාලනය විශ්වාස කරන බුද්ධිමත් ජනතාවක් රටක සිටීමෙන් තවදුරටත් නීතිය පාලකයාගේ අවිය වන්නේ නැත. ජනතාව නීතියේ යහපාලනය ඉල්ලා සිටින විට පාලකයාට එසේ කටයුතු කිරීමට සිදුවනවා මිස නීතිය සමග අධිකරණය සමග සෙල්ලම් කළ නොහැක.
නීතියට ගරුකර රාජ්‍ය පාලනය සිදුකිරීම තමන් පත්කළ පාලකයා වෙතින් ජනතාව බලාපොරොත්තු වෙන සාරධර්මයයි. පසුකිය රාජපක්ෂ සමයේදී කප්පම් ලබාගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට සම්බන්ධ සිදුවීමට වත්මන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන නීතිය හමුවට ගෙන්වීම වැළැක්වීමට දේශපාලන අධිකාරිය මැදිහත්ව නැත. ඒ නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීම යහපාලන රජයේ වගකීමක් නිසාය. එසේම අසාධාරණ ලෙස රණවිරුවන් පීඩාවට පත්කරන්නේ නම් ඒ ගැන විමසා ප්‍රතිකර්ම යෙදීමද රජයේ වගකීමකි. ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ආණ්ඩුව මේ වන විටත් ගෙන තිබේ. රණවිරුවන් දඩයම් කරනවා යැයි රාජපක්ෂලාට දැන් බොරුවට අඳුනා නගන්න දෙයක් ඉතුරුව නැත. විවාදාත්මක බැඳුම් කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ වත්මන් ආණ්ඩුවේ හිටපු මුදල් නැමැති රවි කරුණානායකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අද සිදුව තිබේ. ජනාධිපතිවරයාද අගමැතිවරයාද ජනතාවට පොරොන්දු වූයේ පෙර රාජපක්ෂ යුගයේදී මෙන් රාජ්‍ය යාන්ත්‍රණය තුළ වංචාවට දූෂණයට ඉඩක් නොතබන බවය. වරදක් වෙයි නම් තරාතිරම පක්ෂපාතීත්වය නොතකා නීතිය ක්‍රියාත්මක කරන බවය. වැදගත්ම දේ ආණ්ඩුවේ නායකයන්ට හෝ හිතවතුන්ට එල්ලවන චෝදනාවන්ද අපක්ෂපාතීව විභාග කිරීම අද සිදුවෙමින් පැවතීමය. ඒ අනුව ජනතාවාදී ආණ්ඩුවකින් බලාපොරොත්තු විය යුතු සාධාරණ යුක්ති සහගත භාවිතාව අද මහජනතාව භුක්ති විඳිමින් තිබේ. වත්මන් සම්මුතික ආණ්ඩුව පිහිටුවා ගැනීම සඳහා වරම ලබා දුන් ජනතාව දේශපාලකයාට බල කරනු ලැබුවේ මෙන්න මේ යහපාලනයේ අත්‍යවශ්‍ය බවය. තමන්ගේ පාලනයට එරෙහිව එල්ල වූ චෝදනා විමර්ශනය කර නීතිමය පියවර ගැනීමට වත්මන් ආණ්ඩුව නොපැකිලෙන බව සහතික කර තිබේ. එසේම රාජපක්ෂලාට එරෙහිව තිබෙන නඩුහබ හකුලා ගැනීමක් සිදුවන්නේද නැත. රාජපක්ෂලා හන්දිගානේ සන්නි නැටුම් නැටුවාට යහපාලනය පෙරලා දැමියද නොහැක. මේ නිසා බොරු නැති බය නැති දේශපාලකයන්ගේ සම්මුතියක් පවතින විට යහපාලන ආණ්ඩුකරණය ශක්තිමත්ව පවත්වාගෙන යාම ගැන කිසිවකුත් සැකයක් තබා ගත යුතුද නැත. දැනට මේ ඇති සෙස්ස පස්සට